ආයුබෝවන් සත්‍ය ප්‍රථමයෙන්ම ඔබට කියන ස්වාධින් රූපහානී රාත්‍රී 9:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ඔබ එක්වන්නේ ප්‍රථමයෙන් දවසුනුසුම් කළ පුවත් සිරස්තල තරුණ හැකියාවට තැන දෙන්න යූත් හබ් 25ක් රට පුරා කොරෝනා පොකුරට 796ක් එක් වෙද්දී මරණ ලයිස්තුවට තවත් 6ක් පරාක්‍රම රජ සමයේ ඉදිකල විශ්මිත නිර්මාණය තායිලන්ත රජුට එරෙහි උද්ඝෝෂණ යලි උත්සන්න වෙයි යුගන්ති ගම ලස්සන වගේම ගැමි ජීවිතයත් හරිම ලස්සන වෙන්න ඕනේ කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මීමුරේ ජනතාව සමග පවත්වපු පිළිසඳරේදී කියා සිටියා. ඕ ශ්‍රීහාන ජනාධිපතිතුමාගේ මීමුරේ ගමන ඉතිහාසයේ ලියවෙන ගමනක් වෙනවා. ඒ රටේ පළමු පුරවැසිය විදියට රාජ්‍ය නායකයෙක් මීමුරේ ගමට ආපු පළමු අවස්ථාව වීම නිසා. ගම සමග පිළිසඳර වැඩසටහන් මාලාවේ 10.9 උඩුතුඹර ප්‍රාදේශීය ලේකම් කොටාශ්‍රිත අයත් මීමුරේ කම්මානේදී දවස පුරා පැවැතුනේ රාවණා රජ වාසය කළ බවට සැලකෙන මීමුරේ කම්මානේට මෙසේ ජනාධිපතිවරයෙකු පැමිණියේ පළමු වරටයි. අවට ග්‍රාම නිලධාරී වසම් පහක ජනතාවගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීම වෙනුවෙන් ගම සමග පිළිසඳර වැඩසටහන සංවිධානය කර තිබුණා. මීමුරේ ප්‍රදේශයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ප්‍රථමයෙන් මීමුරේ කයිකාවල කනිෂ්ඨ විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මීමුරේ ප්‍රාථමික විද්‍යාලයට ලබා දුම් ලැප්ටොප් පරිගණක යන්ත්‍රය අධිවේගී අන්තර්ජාල පහසුකම් හා ඩයලොග් ආයතනයේ පිරිනමු රූපවාහිනී යන්ත්‍ර සහ සම්බන්ධතාව විදුහල්පතිතුමාට බාර කිරීම ජනාධිපතිතුමා තින් සිදු වුණා. ලංකා ගමනාගමන මණ්ඩලය මීමුරේ උඩුදුම්බර මාර්ගයේ දාවණියට අලුතෙන් එක්කල බස් රථයේ මංගල චාරිකාවද සිදු වුණේ ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන්. बालनकोट मे प्रश्न गण वरदि विधियट तमें वटागा दें मम मीमी मुरेट नवाला युवाम समाज जालवल उंगा दालती पुनः मे परिसरे विनाशकंडे नवाला एक संपूर्ण वरदि अभी मे मी मुरेकन गम तलसन पौराणिक गम इनमे गमल जीवत्नाय कवदा गमे परिसरे विनाशकंडी ने पिटिंग विनाशकरा गमे परिसरेट आदरे तमंग जीवात्च तमंगि दिमाउपिय जीवात्च परंपरा गान जीवात्च मे गम्माने अपिट ओन गमे जनतावत् लस्सन करा मम लस्सन अगेम गमे जनतावत् लस्सन वेन्न पेहम दुने ओम दुष्कर वर्ण जीवात्न्नी मेम अटह गान मेम दाकला अद मे माद्य जालवल वरदि मत भोगिनीयन विनस्करा නමුත් අපි සෑම ගමකටම දුප්පත් ගමකට සමසෙනුරාදම ගිහිල්ලා ඒ අයගේ අදහස් ගම සමග පිළිසඳරක් කියන්නේ තමන්ගේ අදහස් සුත් හුවමාරු කරගන්න. ඒක තමයි අවශ්‍යතාවය. අපි කයිකාවලදී කියපු දෙයක් තමයි වෛද්‍යවරේ නැති එක. දැන් මම හිතන්නේ ප්‍රාථමික වද ඒකකයක් තියෙන විදිහට වෛද්‍යවරේ එන්න ඕන නේද? ඊළඟ ලිස්ට් එකෙන් ඒකට වෛද්‍යවරයෙක් නම उन्न पीसीआर
හැමෝටම දැන් එන්නත දෙනවා බය වෙන්න එපා. ජනාධිපතිතුමා තෙල් දිරිය රෝහලට අපි එකක් ලබා දෙනවා. ඒ කියන්නේ මේකට ළඟ රෝහලක් ඒක. ඊට මේ උඩු පැත්තෙන් යන මේ පාර කිලෝමීටර් 2.5යි තියෙන සම්පූර්ණ දුර. ඒක කාපට් කරලා දෙන්න කියලා මම ගම්මානෙ වෙනුවෙන් ඉල්ලා සිටිනවා. හැබැයි අපිට තියෙන පාරවල් අර වෙනත් පාරවල් කපන්න අමාරුයි. මොකද මේක වනරක්ෂිතයේ තියෙන හරහා කරන්න බෑ. කරු ජනාධිපතිතුමනි මං උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පිටවල උඩ ගැම්මැද්ද කොටසේ පවුල් 6ක් තියෙන්නේ කිසිම ජල සැපයීමක් අපිට නැහැ. බෝක්කුවක් යටින් එන වතුර තමයි බොන්නේ. වැහි කාලේට වතුර බොන්න බෑ. වහලේ වතුර බොන්න ඕනි. ඔබතුමාට පුළුවන් සාධාරණක ඒ වෙනුවෙන් ඉටු කරන්න කොච්චර ඉල්ලුම් කරත් ඒ ටික පවුල් ප්‍රමාණය මදි කියලා කිසිම ජල සැපයීමක් අපිට ලබා දීලා නැහැ තවම. පොඩි ව්‍යාපෘතියක් දෙන්න පුළුවන්. නළු ලිලක්වත් ගහලා දෙන්න බලන්න. අද දවස තුල අපේ රටෙන් කොරෝනා ආසාදිතුණු 796 දෙනෙකු හඳුනාගත්තා. ඒ වගේම කොරෝනා රෝගීන් විදිහට ප්‍රතිකාර ලැබපු 847 දෙනෙකු සුවය ලැබලා රෝහල් වලින් පිට වෙලා ගියා. තවත් අපේම 6 තුනකට කොරෝනා හේතුවෙන් අද දවසේ ජීවිත හිමි වුණා. මෙදක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 74852ක්. ඒ අතරින් 6637 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. පුද්ගලින් 639 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන අතර අද දිනේ සුවය ලැබූ 847 දෙනාද සමගින් මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 67831ක්. අද දිනේ තවත් කොවිඩ් මරණ 6ක් වාර්තා වුණා. බණ්ඩාරගම පදිංචි 83 හැවිරිදි කාන්තාවක් හබරාදුව පදිංචි 70 හැවිරිදි කාන්තාවක් නිට්ටඹුව පදිංචි 77 හැවිරිදි පිරිමි පුද්ගලෙක් හා මේගමුව පදිංචි 46 හැවිරිදි කාන්තාවක මෙසේ මිය ගොස් තිබෙනවා. මහරුවර පදිංචි 69 හැවිරිදි පුද්ගලයෙකු හා නාරංගුඩ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකු කොවිඩ් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පිරිසට ඇතුළත්. ඒ අනුව මෙරට සිදු ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 390ක් දක්වා ඉහළ ගියා. කොරෝනා මර්ධනයට ලබා දෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත මෙවන විට පුද්ගලින් 186654 දිනකට ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළා. එංගලන්තයේ විශාල මරණ සංඛ්‍යාවක් වාර්තා වුණා පහුගිය කාලය තුළ. ඒ වගේම විශාල රෝගීන් ප්‍රමාණයක් වාර්තා වුණා. නමුත් අද වෙන විට ඔවුන් සංචරණ සීමාවන් සහ එන්නත ලබා දීම මගින් මේ තත්ත්වය පාලනය කරගෙන තියෙනවා. අපි ඒ නිසා දැනට එන්නත ලබා දීමට කටයුතු කරගෙන යනවා. එන්නත ලබා ගැනීමට මැලිකමක් දක්වන බවක් පෙනෙනවා සමහර උදවිය. නමුත් ඇත්තටම එන්නත ගැනීම තමයි මේ රෝගී මේ වෙලාවේ තියෙන හොඳම ආරක්ෂාව. ලෝපුරා මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 10,87,27,015ක්. වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 23,94,018ක් බවයි විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ. පසුගිය පැය 24ක කාලය තුළ ලෝපුරා කොරෝනා මරණ 12,353ක් සිදුව තිබෙනවා. එමෙන්ම එම කාලය තුළදී හඳුනාගත් ආසාදිතින් සංඛ්‍යාව 4,23,172ක්. දැන් මේ රෝගින් ගාන මෙහෙම යම් අඩුවක් සිද්ධ වුණාට තාමත් අපිට ලෝකේ පුරා සිද්ධ වෙන මරණ ගාන දවසින් දවස වැඩි වෙමින් තමයි තියෙන්නේ. ඊයේ දවස්වල වාර්තා වුණේ මේ බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයක ගණිතඥයන් කණ්ඩායමක් විසින් කරපු සොයා බැලීමක මුළු ලෝකෙම මේ වෙනකොට ව්‍යාප්ත වෙන සහ සැරිසරන කොවිඩ් අංශු වෛරස් පාටිකල් සියල්ල එකතු කළාම සෝඩා මිලිලීටර් 300ක වගේ තියෙන කෑන් එකක් ඇතුළට දාන්න පුළුවන්. මිලියන ගාණක් මරණ සිද්ධ කරන්න, කෝටි ගාණක් රෝගීන් වාර්තා වෙන තැනට ගමන් කරන්න මේ වෛරසයේ තියෙන ප්‍රබලතාවය විකෘති වෙමින් ඉදිරියට ගමන් කරන්න තියෙන හැකියාවත් එක්ක අපේ විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. ඒ නිසා තමයි ලංකාව විදිහට වගකීමක් තියෙනවා බලධාරීන්ට මේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනය කරමින් ඉස්සරහට යන්න. අපේ රටේ තරුණ තරුණියන් ගැන හිතලා හැම දිස්ත්‍රික්කයකටම එක බැගින් රට පුරා යූත් හබ් 25ක් ඉදිකිරීමේ සැලැස්මක් සකස් කරලා තියෙනවා. මේ තරුණ මධ්‍යස්ථාන හරහා තරුණ තරුණියන්ගේ විවිධ හැකියාවන් රටට පෙන්වන්නේ සූදානම්. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශ යටතේ ඇති සංස්කෘතික මධ්‍යස්ථානවල ක්‍රීඩා කටයුතු සහ වෘත්තීය පුහුණු කටයුතු සිදු කරගෙන යාමේ හැකියාව සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මේ බව හෙළි කෙරුණා. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුවයි යූත් හබ් පිහිටවීම සිදුවන්නේ. මෙහි පළමු අදියර යටතේ දැනට වසර දෙකක පමණ කාලයක් ඉදිකිරීම නවතා දමා ඇති මාතර නාවිමන සාක් සංස්කෘතික මධ්‍යස්ථාන පරිශ්‍රය
යූත් හබ් මධ්‍යස්ථානය ආරම්භ කිරීමට යෝජනා කෙරුණා. සියලු දේ කොළඹට සීමා නොකර සෑම දිස්ත්‍රික්කයකටම බෙදී යන පරිදි ක්‍රියා කිරීම ප්‍රශංසනීය බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. ඉදිරියේදීත් අවම වශයෙන් මැතිවන්න කොට්ටාසයක පොළ භූමියක් තුල කුඩා ව්‍යාපාරිකයන්ට දිනක හෝ දෙකක පොලක් පැවැත්වීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහිදී පැවසුවා. මැති ඇමතිරු නැතුළු පිරිසක් එම සාකච්ඡාවට එක් වුණා. पक्षीय पिहिटुवा इता केटिकालकिन राज्य बलय लबागात अपे रटे प्रबलम जन बलवेगेवन श्रीलंका पोदु जन पेरमुने आसन बल मंडल रस्वीम मे दवस्सल सैम मेतिवर्ण कोट्टासेकम पाहे पवत्तेनवा ए पोदु जन पेरमुने सिव वसरत समरण गमनमाय දඹදෙණිය මැතිවන්න කොට්ටාසේ ආසන බල මණ්ඩල රැස්වීම පැවැත්ුණේ දඹදෙණිය නගර ශාලාවේදී අමත ජොන්ස්ටන් ප්‍රනාන්දු රාජ ආමාත්‍ය ඉන්දික අනුරුද්දන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සංවිධාන කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දඹදෙණි ආසන සංවිධායක සුමිත් කුමාර රාජපක්ෂ මහතායි මේ අතර රත්ගම මැතිවන්න කොට්ටාසේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කාන්තා බල මණ්ඩල රැස්වීම රාජ ආමාත්‍ය මොහන් පීද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දුඩංගුඩ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා ශ්‍රී ලංකා පොදු ජන ඉංජිනේරු පෙරමුණේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සමුළුව සාර්ථකව පැවැත්වුණා ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අභියෝග ජය ගැනීම තේමා කරගෙනමින් පැවති මෙම සමුළුවට ඉංජිනේරු වරුන් පිරිසක් සහභාගී වී සිටියා යුගන්ති අපේ අතීත නිර්මාණ කලා වගේම ඒවට යොදාගත් තාක්ෂණයත් අපිටම ආවේණික වෙච්ච දේවල් ඒ වගේ දේවල් ගැන අපිට තවත් බොහෝ දේ ඉගෙන ගන්න තියෙනවා ඕ ශ්‍රීහාන් ඒ විදියට නිර්මාණය කරපු අපූර්ව ශෛලමය නිර්මාණයක් එනයි උරුමයස විශේෂාංගෙන් අද අපි ඔබට කියන්නේ වෞනියා මුලතිව්හා අනුරාධපුර මායිමේ පිහිටි වන්නච්චිය ගල්පාලම ක්‍රිස්තු වර්ෂ 310ත් 315ත් අතර වකවානුවේ ඉදිකළ බව සඳහන්. මෙම යෝධ ගල්පාලම පදවිය වැවේ පිටාර ජලය කෝකිලායි කලපු වෙත රැගෙන යන මාඔය දෑල යාකර ඉදිකර ඇත්තේ සම්පූර්ණයෙන්ම කළු ගල් උපයෝගී කර ගනිමින්. පළලින් අඩි 20ක් හා දිගින් අඩි 300ක් වන මෙම ගල්පාලමට සිනිදුව උපමට්ටම් කළ විශාල ගල් කුට්ටි උපයෝගී කරගෙන තිබෙනවා අඩි 15ක් පමණ උසින් එය ඉදිකර ඇත්තේ මාවක් ඔය මෙන්ම මොර ඔය ලෙසද හඳුන්වන වැලි ඔය හරහායි දෙමළ ජනතාව වැලි ඔය හඳුන්වන්නේ මනල් ආරු ලෙසයි පරාක්‍රමබාහු රජුගේ සලුපිලි සේතු වන්නොච්චි නැමැති කාන්තාවට ගම්මරයක් ලෙස මෙම පාලම පිහිටි ප්‍රදේශය වූ වැලි ඔය ප්‍රදේශය ලබා දුන් බව ජනප්‍රවාදයේ දැක්වෙනවා. හේමමාලා කුමරිය සහ දන්ත කුමරුන් දළදා වහන්සේ රැගෙන මෙම ප්‍රදේශය හරහා ගමන් කළ බවද ජනප්‍රවාදයේ කියවෙනවා. විස්මිත ශෛලමය නිර්මාණයක් වූ මෙය අතීත නිර්මාණකරණයේ මෙන්ම හෙළ ප්‍රෞඩත්වයේ අභිමානය ලොවට කියාපාන කදිම නිර්මාණයක්. පාලම හදන්න යොදාගත්ත ගල් කුට්ටි හැම එකක්ම නිර්මාණය කරලා තියෙන්නේ මෙන්න මේ ආකාරයට. මේ ගල් කුට්ටි නිර්මාණය කරපු ස්ථානයේ ඉඳලා පාලමට මීට 500කට වඩා දුරක් තියෙනවා. ඉතින් මේ දුර මේ ගල් කුට්ටි කොයි ආකාරයට අරන් ගියාද කියන එක හිතා ගන්නත් අපහසුයි. ක්‍රිස්තු වර්ෂ 1470ත් 1478ත් අතර සමයේ 6 වෙනි බෝණිකබා රජු ලෙස කිරුළුපන් සපුමල් කුමරු මෙම ප්‍රදේශය පාලනය කළ බව ඉතිහාස තොරතුරුවල දැක්වෙනවා. පසුකාලීනව පළමු වන විමල ධර්ම සූරිය නමින් රජ වූ කොනප්පු බණ්ඩාර යටතේ මෙම ප්‍රදේශය පැවති බවද අතීත තොරතුරුවල ඇතුළත්. පාලමට යාබද්දව ඉදිකර තිබූ දැවැන්ත යෝධ ඇල මේ වන විට වල් බිහි වී විනාශ වී ගොස් තිබෙනවා. එම ඇල ඔස්සේ මා ඔයේ දැවැන්ත ජලකඳ කෝකිලායි කලපුව දක්වා ගලා යන ආකාරයෙන් එය නිර්මාණය කර තිබූ බව මේ ප්‍රදේශයේ අතීත තොරතුරුවල සඳහන්. රතු පස මිශ්‍ර වූ වැලි ඔය භූමියේ කුමුක් ශාකයන්ගෙන් ගහන වූ රමණීය බිම් ප්‍රතිසක පිහිටා ඇති මෙම ගල්පාලම ස්ථාන තුනකින් කැඩී ගොස් තිබෙනවා. එය යලි පිළිසකර කර හෝ
ආරක්ෂා කර අනාගත පරම්පරාවන් වෙනුවෙන් දායාද කිරීමට මෙතෙක් කිසිඳු පාර්ශවයක අවධානය යොමු වී නොතිබීම කනගාටුවට කරුණක්. මෙම ශෛලමය පාලමට මදක් දුරින් අතීත වැලිඔය මහා සෑය පිහිටා තිබූ අතර එහි සලකුණු අදටත් දැකගත හැකි. අපේ ඓතිහාසික උරුමයන් පිළිබඳ අනාගත පරපුරට දැනුම හා අවබෝධය ලබා දීමට මෙම වන්නච්චිය ගල් පාලමද කදිම සාධකයක් බව බොහෝ දෙනාගේ මතයයි. ප්‍රවීණ රංගන ශිල්පියෙකු වගේම නාට්‍ය හා රංග කලාව පිළිබඳ විද්වතෙකු වූ අභාව ප්‍රාප්ත ජයලාල් රෝහණයන්ගේ දේහය බුරැල්ල සුදර්ශී ශාලාවේ තැන්පත් කර තිබෙනවා. තොට දෙන්නේ ඇස මොනවාද මොනවාද ඌ එහෙමනම් කියන්නේ? ඌ අපිට දේශපාලනේ උගන්වන්න හදනෝනේ සර් කොමිසාර්. ඇයි ඌ හොම්බ කැඩුවේ නැහැ? සර් අපිට ලැබිලා තියෙන ඕඩර්ස් වලට අනුව හොම්බ කඩනයි චෙක් නැහැ. ඕඩර්ස් ඕඩර්ස් මෙන්නලා 1976 වසරේ කලා ක්ෂේත්‍රයට පැමිණි ජයලාල් රෝහණයන් රංගන ශිල්පියෙකු නාට්‍ය පිටපත් රචකයෙකු වේශ නිරූපණ ශිල්පියෙකු ඇතුළු ක්ෂේත්‍ර රසකින් කලාව වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබා දුන්නා. ජයලාල් රෝහණයන් ස්වාධීන රූපවාහිනී දොරමඩලාව සහ ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහන්වල ප්‍රධාන සම්පත්දායකයෙකු දෙවෙනවා. ගණෙමුල්ලේ පිහිටි මහතාගේ නිවසේ සිට දේහය සුදර්ශී ශාලාව වෙත රැගෙනීමට කටයුතු කිරුණේ කලාකරුවන් ඇතුළු පිරිසකගේ සෝසුසුම් මතේ. දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී හෙට පස්වරුවේ සිදු කෙරෙනවා. ඔහුගේ ස්වාධීනත්වයට මම ගරු කරනවා. ඔහු රඟපාපු හැම ටෙලි නාට්‍යයක් වේවා, සිනමා කෘතියක් වේවා, වේදිකා නාට්‍යයක් වේවා, ඔහු තුළ තිබිච්ච උපන් හපන්කම් ඔහු මැනවින් ප්‍රදර්ශනය කළා. ඉතින් මේ සියල්ල දේ තුරින් මේ වගේ වයසකදී අපහතරින් සමුගෙන යාම දැරිය නොහැකි විශාලතම පාඩුවක්. මේ අතර වේදිකා නාට්‍ය සංගීත අධ්‍යක්ෂවරයෙකු මෙන්ම විනිදු ශිල්පියෙක වූ අභාප්‍රාප්ත ජනරංජන කවිරත්න මහතාගේ දේහය හෙට උදෑසන සිට මහරගම නව නගර සභා මල්ශාලාවේ තැන්පත් කර තිබෙනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරු පහට ගොඩිගමුව සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. අදත් අපේ රටේ ඉන්න තවත් සුවිශේෂී නිර්මාණකරුවෙක් පිළිබඳ සොයා යන්නට අමතක නැති මතක විශේෂාංගය සූදානම්. අමතක නැති මතක තුලින් අද අපි ඔබට කියන්නේ කලාවට සම්බන්ධ පුද්ගලයෙක් පිළිබඳවයි. මොහු කලාවට පිවිසෙන්නේ චිත්‍ර ශිල්පියෙක් විදිහට. ඊට පස්සේ මොහු ඡායාරූප ශිල්පියෙක් බවට පත් වෙනවා. ඊටත් පස්සේ මොහු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් බවට පත් වෙනවා. දීගොඩ ගමගේ සෝමපාල හෙවත් දීග සෝමපාල නම් වූ ඒ ප්‍රවීණ නිර්මාණ ශිල්පියා පිළිබඳවයි අද අමතක නැති මතක විශේෂාංගයෙන් ඔබට කියන්නේ. එක්දහස් නවසය හතලිස් පහ වසරේ දෙසැම්බර් 11 වනදා රජරට පුරවරයේදී උපත ලැබූ දීඝ සෝමපාල නම් ඔහු කුඩා කාලයේ සිටම කලාවට දැක්වූයේ සුවිශේෂී හැකියාවක්. තමන් ගෙවූ දුෂ්කර ජීවිතය තමන්ගේම ගුරුවරයා කරගත් මේ නිර්මාණකරුවා පාසල් අවදියේ සිටම චිත්‍ර ශිල්පයට උපන් හපනෙක්. තමන්ටම උරුම වූ සුබදහම චිත්‍රයට නගමින් කලාවට පිවිසෙන මේ දීඝ සෝමපාලයන් ඇතැම් විට වෙනත් නම් වලින්ද හඳුන්වනවා. මම ඉන්දියාවේ හිටපු කාලේ මට කතා කිව්වේ හැමෝම දිගාසෝ කියලා. පිකාසෝ වගේ දිගාසෝ වෙන්න කියලා මට එහෙදි දුන්නා. නමුත් මේ ඉන්දියාවට ගියොත් අදත් මාව දන්නේ දිගාසෝ කියලා. නමුත් දැන් මෙහෙ ලංකාවේ දන්නේ දීගසෝම්පල් කියලා. චිත්‍ර ශිල්පියෙකු ලෙස ගමන් මඟ ඇරඹු ඔහුගේ ඊළඟ නවාතැන වන්නේ ඡායාරූප ශිල්පියයි. ප්‍රවීණයන් බොහෝ දෙනෙකුගේ ගුරු හරුකම් තුලින් මෙරට සිටින ප්‍රවීණතම ඡායාරූප ශිල්පියෙකු වන්නට ඔහුට හැකියාව උදා වුණා. ඡායාරූපයේ ශිල්පයක් විතරක් නෙමෙයි, එක කලාවක් බවට ඉගෙන ගන්න උපකාර කරපු
අමතක නොවනම පුජ්‍යලයා තමයි ශ්‍රේෂ්ඨයා තමයි ලාල් නැගුණ මහත්තයා. ලාල් නැගුණ මහත්තයාගේ තාත්තා විල්සන් නැගුණ මහත්තයා මම තාම ඇහෙන් දැකලා නැහැ. ෆොටෝ එකකින් තමයි දැකලා තියෙන්නේ. නමුත් ඒ ආභාෂය තමයි මේ මෙතෙක් දුරට ඇවිල්ලා තියෙන්නේ. මම ඡායාරූපකරණී යන්න ඕන දැන් ඒ කියන්නේ සම්මානයට පාත්‍ර වෙන්න ඕන දැන් ඒවා හිතලා ෆොටෝ ගන්න ඉගෙනුනේ ඇත්තටම ලාල් සර් තමයි. දැන් විජේ කුමාරතුංග මහත්තයා මේ හිතුවේ නැහැ මේ පින්තූරයක් ගන්න ගියාම අර තියලා නිකන් ගනි කියලා. මං එනකොට හරි ගස්සලා තිබ්බා පසුබිම. හා මේ තියෙන්නේ හොඳ වැඩක් නේ මේක කියලා ඇවිල්ලා වාඩි වුණේ බොහොම ප්‍රීතිය. මං අර සිතාරික අතට දුන්නාම යාට හරි ආස හිතුණා. කොහොමම ධම්මජාගඩ මහත්තයාගේ අභාවය වෙනාවේ පාරේ එනවා මං දැක්ක. මම වාහනේ ඉස්සරහා ඉඳගෙන හිටියේ. මෙහෙම ඉස්සරහට එනකොට කාර් එක ඇතුලේ ඉඳගෙන මට පින්තූරේ පෙන්නනවා මෙහෙම අතින් මෙහෙම කරලා. මගවා මෙහෙම මෙහෙම කළා මං දුර පෙන්නවා. ළඟදීම දෙනවා කියලා. දෙන් ඒ ඉන්නකොට තමයි ඒක කියලා 10014 කියන මෙන්න මේ අනුසයව ඝාතනය කරා. එතනින් පසු මොහුගේ ඊළඟ ඉලක්කය වන්නේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයයි. 1990 වසරේ කොන්ත්‍රාත්ව නම් ටෙලිනාට්‍ය නිර්මාණය කරමින් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය ආක්‍රමණය කරන දීඝ සෝමපාලයන්, රිදී ඉට්ටංකරය, ගැහණු කවුරුද, හයවන පටුමඟ, හිම කැටයම්, දේදුණු පාලම ඇතුළු ටෙලිනාට්‍ය රැසක් ප්‍රේක්ෂක සහෘදයාට එක් කිරීමට සමත් වුණා. එක්තරා පමණකට දුරස්ත වෙලා බලනකොට මට තේරෙන දෙයක් තියෙනවා. මේ සියලුවම අලුතෙන් එන නිර්මාණකරුවෝ මේ වාණිජත්වයට කොටු වෙලා ඉන්න නිසා වාණිජත්වය ග්‍රහණය කරන්න යාම නිසා ඒගොල්ලෝ වැරදි තැනින් අල්ලගෙන තියෙනවා මේක. දැන් ඔය අපේ ඔය කීප දෙනෙක්ම කරනවා නේ ඉතාම ලස්සන වැඩ කරනවා. ඔය දැන් ආනන්ද අබේ නායක, ඔය සුදත් රෝහණ, ඔය ආදී වශයෙන් ගත්තාම ඔය ප්‍රසන්න විතාන කියන ඔය සිනමාකරණයේ ටෙලිනාට්‍යකරණයේ දෙකේම ඉතාම හොඳ තැන්වල ඉන්න කට්ටිය මේ. දැන් මම විශ්වාස කරන එකම දේ තමයි මේ වාණිජකරණය නාට්‍ය විකුණා ගැනීම අභිප්‍රායෙන් මේ වැරදි තැනට වැටුණාම මේ ගහගෙන යන්නේ මඩවලවල් වලට කියලා මගේ විශ්වාසය. අංශභාග රෝගයට ගොදුරු වීම නිසා කොයිතරම් පීඩාවට ලක්ුණත් තවමත් ඔහුගේ සිතේ රැඳිලා තියෙන්නේ කලාව පිළිබඳවමයි. ජීවිතේ මට මේ මෙහෙම රෝගියක් හැදීම දැන් අවුරුදු 8ක් මගේ මේ දෙදෙත් එක්ක මම ඉන්නවා. ඉතින් මම හිතන මේක එක්තරා විදිහක ආශිර්වාදයක් කියලා. මම ධර්මයට ගොඩාක් නැඹුරු වුණේ මේ අසනීපෙන් පස්සේ. පෙර දැන සිටි දේවල් මදි කියලා හිතෙන්නේ දැන් මේකත් එක්ක තමයි. යම් කිසි පිනක් මතුවේලා මම නැවත මේ මේ මේව පණ ගැහිලා ආවත් මම හොඳ නිර්මාණ කිරීමේ හැකියාවක් මාගාව තියෙන හොඳ ඡායාරූපත් මගේ ඇතුලේ තියෙනවා. මේ ලාල් සර්ට් වින් සිද්දෙන් ඒ රසය මගේ තාම තියෙනවා. ඒවා තවත් දියුණු වෙලක් තියෙනවා. මේ මේකෙන් ගොඩ ගිය දවසකට ඉතින් කරලා බලන්න මම උත්සාහ කරනවා. සිය ජීවන ගමනේ 75 වන විය පසු කරමින් සිටින දීඝසෝම පාලනම් වූ මේ සුවිශේෂී නිර්මාණකරුවා අද වන විට මාළඹේ නගරයේ පිහිටි තම නිවසට වී ජීවිතය ගත කරනවා. ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ මෙරට කලාවට සිදු කළ අපමණ මෙහෙවර වෙනුවෙන් දීඝසෝම පාලනම් ඔබට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ අපි මෙසේ ගෞරවය පුද කරන්නෙමු. මෙවැනි සුවිශේෂී පුද්ගලයින්ට ජීවයක් වන්නට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය හා බෙදහස් කලා සංධානය දෙපන්තවම සූදානමින් සිටිනවා. අප සමග ඒ සඳහා එක්වන්න ප්‍රේක්ෂක ඔබත් කැමතිනම් අමතන්න. යුගන්ති, ගෙවී ගිය සතියේ දේශපාලන පොරපිටියේ උණුසුම මාතෘකාව වුණේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධ කතා ප්‍රවෘත්ති කිහිපයක්. හැබැයි ශ්‍රීහාන්, මාත්‍යට හෙළි නොවුණු මේකේ තවත් කතා ගොඩක් තියෙනවා. ඒ ගැන අපි අහලා බලමු ප්ලැට්ෆෝම් විශේෂාංගයෙන්. උමා, වැඩිපුරම වටින්නේ මැටිද මැණික්ද? ඒ ගැන දැනගන්න අදත් ප්ලැට්ෆෝම් වල. විමල් වීරවංශ ඇමතිතුමා ඉදිදා පුවත්පතකට කළ ප්‍රකාශයත් එක්ක පොදුජන පෙරමුණේ ඇති වුණේ උමා එසේ මෙසේ කැළඹීමක් නම් නෙමෙයි. මදුලිකාව පහුගිය සතියේ උණුසුම්ම මාතෘකාව වුණේ ඕකම තමයි. ආණ්ඩුපක්ෂයේ කණ්ඩායම් රැස්වීම තිබ්බා පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 1 උමා. ප්‍රසන්න රණතුංග ඇමතිතුමා ඇවිල්ලා තියෙන්නේ විමල්ගේ ප්‍රකාශයේ අතේ තියෙන පත්තර පිටුවත් අරගෙන. මුලින්ම කතාව පටන් ගන්න තියෙන නිමල් ලාංස ඇමතිතුමා, මට පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මං ගැනත් විමල් විද්‍යාංශ ප්‍රකාශයක් කරලා තියෙනවා. එයා නෑනේ, එයා ඉන්න තැන කතා කරන්න. වාසු ලාංසට උත්තර දුන්නාලු. මම නැති තැනත් එයා කතා කරානේ. ඒකයි මං එහෙම කිව්වේ. උත්තර දුන්නේ නිමල් ලාංස. අපේ ආණ්ඩුවේ ඇමතිවරු මේ වගේ ප්‍රකාශ කරනකොට මොකද අපිට තියෙන තත්ත්වය? ප්‍රසන්න රණතුංග එහෙම කිව්වේ ගෙනාපු පත්තර පිටුව පෙන්නන ගමන්.
විමල් වීරවංශ ඇමතුමා නැති තැන මේ වගේ කතා කරන එක සදාචාර සම්පන්න නෑනේ. එහෙම කියලා තියෙන්නේ වාසුදේව නානායකරයි උදේ ගම්මන් පිළයි. එතකොට මේ කියලා තියෙන එක සදාචාර සම්පන්නද? ප්‍රසන්න ඇමතුතුමා ඒ ටික කිව්වේ ටිකක් නෝ කාඩුවෙන් වගේ. කොමහර මේ කතාව දිගින් දිගටම ගිහිලා තියෙනවා. කතාවට මැදිහත් වුණු අගමැතිතුමා ආමන්ත්‍රවරු හැම දිනෙකටම නිහඬ වෙන්න කියලා කිව්වා. මේක ලොකු ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. දැන් මේක මෙතනින් නතර කරන්න. අගමැතිතුමා එහෙම උපදෙස් දුන්නාම ආණ්ඩු පක්ෂ රැස්වීමත් එතනින්ම ඉවර වුණා. भोजनागारोजनागारेगा කොවිමල් කොහෙද හිටියේ මම උදේ දැක්කේ නෑනේ අගමැතිතුමා එහෙම අහලා තියෙන්නේ විමල් ඇමතිතුමාගේ කරට අත කුද්දා ගන්න ගමන් මම මේ පොඩි ගමනක් ගිහිලා ආවේ මේ දැන් ආවේ කියලා විමල් ඇමතිතුමාගේ මැතුමට උත්තර දුන්නලුම ඒ වුණාට විමලුයි සාගර කාර්යවසමුයි මූණට මූණවත් බැලුවේ නෑ කියලා තමයි එතන ඉන්නයි කිව්වේ හැබැයි උමා මේ දෙන්න දිහා බලාගෙන හිටපු අනෙක් ඇමතිවරුන් නම් කට කොණකින් hina වුණාලු පද්‍රිකා සමගි ජනබලවේගයේ ආසන සංවිධායකවරු පත් කිරීමේ පළවෙනි අධියර ගිය සතියේදී තිබ්බා. ඒ විතරක් නෙමෙයි උමා අලුතෙන් පත්වෙච්ච ආසන සංවිධායකවරුන්ට වැඩමුළුවකුත් පවත්වලා තියෙනවා. මේ වැඩමුළුවේදී පක්ෂය ජයග්‍රහණය කරන්න මනස හදන්න දේශනය කරලා තියෙන කවුද දන්නවද? හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා. එතුමා නිකම්ම නෙමෙයි දේශනට ඇවිත් තියෙන්නේ. මනස සකස් කරන්න අදාළ වීඩියෝපට වගේම සංඛ්‍යා ලේඛනත් එතනට ගෙනල්ලා තියෙනවා උමා. නියම කතාවක්නේ හරින් කළේ. කතාව ඉවර වුණ ගමන් සජිත් ප්‍රේමදාස කිව්වලු. මේ අතරේ තමයි සාධාන සමාජවාද ජාතික ව්‍යාපාරය කොළඹ හෝටලයකදී විශේෂ සාකච්ඡාවක් පවත්වලා තියෙනවා උමා. පාටලී රාජිත මනුෂ වගේම රවි කරුණානායක නවින් දිසානායක කරු ජයසූරිය කියන කට්ටියත් මේකට අවිලා තියෙනවා. දේශපාලන පරිගැණීම් කොමිසම ගැන කතා කරන්න තමයි හදිස්සිය මේ සාකච්ඡාව කැඳවලා තියෙනවා උමා. මමයි ඡන්දි இல்லන්නේ මට ඕනේ රටට වැඩක් කරන්න. එහෙම කියලා තියෙන්නේ කරු ජයසූරිය. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා මුණ ගැහෙන්න පරණ යාළුවෙක් ඇවිත් තියෙනවා උමා. පරණයි කිව්වට මදුනිකා පරණම නැහැ. ඒ තමයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු. කොහොමද සර් කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් අහද්දී කොහොමද හරින් කියලා එතුමා බොහෝම සුහදව පිළිගත්තලු. වැදගත් තීරණ කිහිපයක් ගැන කතා කරන්න ආවේ. අපි සර් පිල් දෙකකට බෙදලා ඉඳලා වැඩක් නැහැනේ. අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. හරින් ඔන්න ඔහොමයි මාතෘකාවට බැස්සේ. දැන් මම පක්ෂයේ අලුත් නායකයන්ට බාර දීලා තියෙන්නේ. මම කරන්නේ පිටිපස් ඉඳගෙන එයාට සහයෝගය දෙන එක. හරින් රරුවන්ලා එකට වැඩ කරපු කට්ටියනේ. එයත් එක්ක ඕක කතා කරගන්න. රනිල් වික්‍රමසිංහ කෙටියෙන්ම උත්තර දීලා තියෙනවා. කොහොමුණත් මාධ්‍යට රහසක් වෙච්ච මේ සාකච්ඡාවේදී ආගිය තුරුතුරු නම් රසක් කතා කරා කියලා තමයි අරන්. उत्तर දෙන්නගෙම කතාව අහගෙන හිටපු අගමැතිතුමා කිව්වලු මැටි වගේම මැණිකුත් මට ගොඩාක් වටිනවා කියලා. මාධ්‍යයට ආවරණය වුණේ නැති මේ වගේ තවත් තොරතුරු දැනගන්න එකතු වෙන්න ලබන සතියේ ප්ලැට්ෆෝම් එක. මේ සමගින් ස්වාධින් රූපහානි රාත්‍රී 9:30 ප්‍රධාන සිංහල පත්‍රිකාශය නිමාවටපත් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්.